දැන් පසුගිය දවස්වල මම විදේශ ගතවල ඉන්න අතරේ මම දැක්කා දේශපාලන වශයෙන් මාධ්‍ය ගත්තාම මාධ්‍යෙත් සුවිශේෂ වක්කීමක් තිබෙනවා. මාධ්‍ය ලංකාවේ හැසිරෙනවා නම් හොඳයි, වෛරයෙන් තොරව, ක්‍රෝධයෙන් තොරව, ඊර්ෂ්‍යාවෙන් තොරව වගකීමෙන් මාධ්‍ය ක්‍රියා කරනවා නම් ඉතා හොඳයි. හැබැයි මට පේන විදිහට ලංකාවේ මාධ්‍ය අදට හැසිරෙන්නේ වෛරයෙන්, ක්‍රෝධයෙන්. ඒවයි දඬුවම ලැබෙන්නේ මාධ්‍යටමයි. ඒ කියන්නේ උන්ටම ලැබෙන ওই දඬුවම. ඒ නිසාමයි ඊගෙන කරුණු කියන්නේ නැහැ. නමුත් මොකද ගාල්ල කඩවත් අතරේ ඉන්න අය හැටියට දැන් ගාල්ලේ තිබෙන මහජන ක්‍රීඩාංගණය ගැන අදහස් කිව්වා කියලා. එතකොට බලන්න දැන් මේ ගැන මම නොහිතපු අවස්ථාවක මම දැක්කා වෙබ්සයිට් එකකින් කියපු කාරණයක් අරගෙන මම කලින් කරපු ප්‍රකාශයක් අරගෙන ඒකට ෆිට් කළා. අර වෛරීය ක්‍රියාවක්. ඒකන මම ගණන් ගත්තේවත් නැහැ. මට ඒක ගණන් ගන්න ඕනෙත් නැහැ. මම හරිනම් මට කමක් නැහැ කවුරු මොනවා කිව්වත්. දැන් කවුරු කාටවත් බෑ ගාල්ල ක්‍රීඩාංගණේ ගැන ගෙනිච්ච ප්‍රචාරය බලන්න. ගෙනිච්ච ප්‍රචාරය තමයි මේක විකුණන. ක්‍රීඩාංගණ විකුණන්න බෑ. ක්‍රීඩාංගණ ලියාපදිංචි කරලා තියෙන ක්‍රීඩාංගණ ඇටි ලංකාවේ ක්‍රීඩාංගණ විකුණන්න බෑ. දෙවනි එක ක්‍රීඩාගාරය සම්බන්ධයෙන් කිව්වේ මේක මේ හෝටල් ගහන්න යන එක සම්පූර්ණ වැරදි. දැන් මේකේ සංස්කෘතික සහ ලෝකූර්ම අමාත්‍යාංශය වක්කීම තමයි අනවසර ඉදිකිරීම කරන ඉවත් කිරීම. එතකොට ඒක අපේ ව්‍යාපෘතියක් නෙමෙයි. දෙවනි එක මේ කඩවස් අතර නීතිය සමාන වෙන්න ඕන. දැන් කොටුවේ සමෘද්ධි නිලධාරියා මෙතන හිටියා. එයා දන්නව කොටුවේ මධ්‍යම පන්තියේ අයට නඩු දාලා දෙපෙනොත් 30ක් විතර කොටුවේ. එතකොට සා මධ්‍යම පන්තියේ අයට එක නීතියක්. දුප්පත් අයටත් නඩු දාලා දෙනවා. රජයේ වැරදි කරාම නඩු දාන්න බෑ. එහෙනම් ආණ්ඩුවට ගණන්කාරකම් කරන්න පුළුවන්. එහෙම කරන්න බෑ. ආණ්ඩුවටත් නීතිය සමාන වෙන්න. එතකොට එහි ওই වැරදි ගොඩනැගිලි හදන කාලේ මට මතකයි 2006. පාර දෙපැත්තෙන් වහලා උතන තිබුණු අවුරුදු 75ක් විතර පරණ ඓතිහාසික ගොඩනැගිල්ල කැඩුවේ පොලිස් ආරක්ෂාව මැද්දේ. කඩලා ඉවත් කළා දවස් දෙකක් ඇතුළත. මේක හදන්න බාර දුන්නේ සංකේන සමාගමට. ඒගොල්ල හදන්න බෑ කිව්වා මොකද අනුමැතිය සහ අනෙක් ලියකියවිලි නැති නිසා. ඒගොල්ල දාලා ගියාම සියර ආයතනයට දීලා දවස් 90කින් හදලා ඉවර කරා. කිසිම අනුමැතියක් නැතුව. ඒතකොට සාමාන්‍ය පුරවැසියෙකුට ගියක් හදන්න පුළුවන්ද? ජලයේ වතුර ලයිට් ගන්න පුළුවන්ද? අනුමැතියක් නැතුව බෑ. ඒවට නඩු දාලා තියෙනවා. හැබැයි මේවට නඩු දාන්න කවුරුත් නැහැ. එතකොට මේ නගරේ ඔබ ඒවත් සීබුද්ධියෙන් ඉන්න ඕනේ. මොකෝ ඔබෙන් දරුවොත් ඉගෙන ගන්න මෙහෙනේ. එතකොට ක්‍රීඩාංගනේ දවස් 365 දවස් 350ක් තියෙන්නේ වහලා. දවස් 350ක් තියෙන්නේ වහලා. ඔය මහජන ක්‍රීඩාංගනේ තියෙන කාලේ විදේශීය ක්‍රිකට් කණ්ඩායම් ඇවිල්ලා වන් ඩේ මැචස් කොච්චර ගහුවද? මේ අවුරුදු ගාන තුල එක වන් ඩේ මැච් එක මම දන්න විදිහට ගහලා නැහැ. එතකොට බලන්න ළමයි ලක්ෂ ගානකට හවසට යන්න තියෙන පොදු ක්‍රීඩාංගණය. නැත්තම් දරුවෝ පාසල් වල හැදෙන්නේ නිකන් අර බ්‍රොයිලර්ස්ලා හදනවා වගේ. ඇයි? අද නගරේ දරුවෝට යන්න තැනක් නැහැ. මේවා ගැන ඔබ සිහිබුද්ධියෙන් අවදීන් සිටිය යුතුයි. මේවට දේශපාලන කෝණ දාගන්න එපා.